වලින් ප්‍රශ්නයකට වඩා පැහැදිලි කිරීමක් කරගන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ 70 වෙනි ව්‍යවස්ථාව. ඒ කියන්නේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරවීමේ දුරකාලීන කාලසීමාව. මේ කාලසීමාව පිළිබඳ 2002 දී සත්පුද්ගල විසුරු මණ්ඩලයක් විසින් තීරණයක් දීලා තියෙනවා මේක ජනමත විචාරණයකට උදෙරවා කියන එක. 2002 දී රවි වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මේ කාරණාව ඉදිරිපත් කරා. එතකොට 2015 දී මේක වෙනස් කරනවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනමත විචාරණයකට නොයන. එතකොට අර සත්පුද්ගල විසුරු මණ්ඩලයක් දුන්න තීන්දුව නොසලකා හැරලා ත්‍රිපුද්ගල විසුරු මණ්ඩලයක් ඒ කාරණා නොසලකා හැරලා තියෙනවා. ඒතර මේ වගේ තත්ත්වයන් නීතිය ඇතුළේ පැහැදිලි කිරීමක් කරන ප්‍රී ඉන්කුවරේම් කියන සිද්ධාන්තයත් පෙර කාරණාවක් නොසලකා හැර වෙන තීන්දුව බලන්තු නොවේ කියන කාරණාව ගැන මම අහලා තියෙනවා නීතිය පිළිබඳ විචාරයක් නෙමෙයි. ඒතර 19 දී මේ විදිහේ අර්බුදයක් තියෙනවා කියලා නිකම්ම කියවද්දි දැනගත්තා. ඒ වගේම තමයි මේ 20 දී මේ 70 වෙනි ව්‍යවස්ථාව සංශෝධනයට ලක් කරනවා. මේ 70 වෙනි ව්‍යවස්ථාව සංශෝධනයේ නැවත ලක් වෙද්දී 20 වෙනි සංශෝධනය ජනමත විචාරණයකට යා යුතු නැද්ද? පැහැදිලිවම ඉදිරිය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. මනුෂ්‍ය චර්යාව මිනිසුන්ගේ වෙනස් වීම සදාතනික දේවල් නැහැ. සමාජයේ ප්‍රකමණය වෙනවා කියන්නේ ඒක. ඒක තමයි ඔබ කියන කාරණය. මම කියන්නේ ඒ කල ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු විසුරුවාහනේ ඒ කාරණා සම්බන්ධ අපි ඔබ ඉරගත්ත අපි ඒක කතා කරා. නමුත් එදායේ දුන්න නඩු තීන්දුව අභිභව තමයි ශේෂ්ඨාධිකරණය විසින් මේ අවස්ථාවේ මේ තීන්දුව ලබන්නේ. ඒකට පැහැදිලි වුණා. ඒ නඩු තීන්දුව බෙදලා दूर शेषाधिकारेगा वर्तमान දැන් මම කියන්නේ දැන් ඔබ කියන තත්ත්වය දැන් නිර්මාණය වෙලා තියෙනවා. මම හිතනවා මේ සම්බන්ධව කතා කරන නීතිඥවරු ඔය ඔබ කියන කාර්යය වතු කරන්නේ බලන්න. මේ විසිකර සංශෝධනයේ සම්බන්ධයෙන් පෙට්සප් විභාගයක කවස්නා. ඒ අනුව ඔවුන් කරන දේ සමාජිකයයි ජනජාතිය යන්නේ සමාජික ජනජාතිය යන්නේ කොහේද? ඒක තමයි ප්‍රමුඛ වෙන්නේ. මොකද අපිට ඒක තමයි නීති හැදෙනවා කියන්නේ. උසාවි වගේ උසාවි පද්ධති වගේ නීති නිර්මාණය වෙනවා කියන්නේ ඒකයි. 2015 වෙදී මේ කාරණාව අතුරු මතු වුණේ හරියට මම හිතන්නේ මේක තමයි අපේ චරිතාර්ථය කියලා. 2015 වෙදී මේක මතු වුණා නම් මිනිස්සුන් කටලාගෙන මිනිස්සුන් වැඩි දියුණු සම්බන්ධයෙන් මම කාරණා ප්‍රකාශ කරන්න යන්නේ. තෝරගන්නේ මට මම යද ජනතාව අතරු මගේ පළවෙනි ජනතාව හම්බුනේ දවසට. මොකද පෞද්ගල කාලේ පුරාවටම හැමදේම ජන පැහැදිලි කරන්න මම ජනතාව හම්බුනා. මේ නිසා මේ ඒක මට මේ මහජනතාවට කියන්න ඕනේ මොනවද අහන්න ඕනේ. ඔව්. අනිවාර්යයෙන්ම. පොල් ඉන්නේ.